ගම්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ පහක කිරිගොවීන් කලට වේලාවට මුදල් නොලැබීම නිසා දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. ගම්පොල මිල්කෝ සමාගමට අයත් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ ඉදිරිපිටට පැමිණි ගොවීන් අද විරෝධතාවක නිරත වුණේ මේ හේතුවෙන්. අපිට නිසි කලට කිරි මුදල් ලැබෙන්නේ නැහැ. වෙනදා දැන් මීට අවුරුදු දෙකකට විතර කලින් දවස් 15කට වතාවක් අපිට කිරි මුදල් දුන්නා. දැන් හැමදාම කිරි මුදල් මාසයක් පණිනවා දෙන්න. මාසෙකමාරක සල්ලි අපිට ගන්න තියෙනවා. අවුරුදු 30 40 සත්ව පාලනය කරපු මිනිසුන්ට ඒකෙන් බැහැර වෙලා වෙන කරන්න දෙයක් නැහැ. ගම්පොල දොළුව කොත්මලේ පස්භාගයේ කෝරළේ ගඟ ඉහළ මාවනැල්ල හිම්මාතගම ප්‍රදේශවල ගොවීන් 800ක් පමණ මෙම ගැටලුවට මුහුණ දී සිටිනවා. තමන්ගේ කීසල්ලි ටික නිසි වෙලාවට දවස් 15න් 15ට ලබා දෙන ලෙස මේ රටේ වගකීතු බලධාරයන්ගෙන් ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් මේ අද ගන්නා උද්ඝෝෂණය මාරාන්තික උපවාසයක් ධර්මයට ගිහිල්ලා ඉදිරියේදී මොන තත්ත්වයක් උදා වේද කියන්න බෑ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය විජිත විජේමුණි සොයිසා මහතා වේයන්ගොඩ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළා. මම එනකොට මාස 3ක සල්ලි කිරිගොවියන්ගේ ගෙවලා නැහැ. කිරි පැකට් ලක්ෂ 15ක් නරක් වෙලා ඊළඟට ගබඩාවල බටර් චීස් යෝගට් කිරිපිටි විකුණන්නේ නැතුව ලක්ෂ 27ක 28ක තමයි මාසික ටර්නෝවර් එක තිබ්බේ. ව්‍යාපාර කටයුතු උනේ නැවත දාපිය ලක්ෂ 58 දක්වා එක වැඩි කරලා තියෙනවා. කිරිගොවින්ට ආයේ පාරට බයින්ද වෙන එකක් නැද්ද? පාරට බයින්දරි දිවුස්සන්න ඕනේ නැහැ. මාස දෙක තුනක් ඉවසුවාම තේරෙනාද? මේ කලින් රෙදි උස්සගෙන පාරට බැස්සෙලා දැන් මේක ලයින් අප් වෙලා හරියට එන විත්තිය දන්න නිසා මේක කරේ අපි තමයි කියලා කියන්න මාධ්‍යයටත් ඉතින් රසවත් දේවල්. කොහොඳ මේ රසවත්නේ පාරට බැස්සාමනේ ඔබතුමාලට දවස ගානේ ප්‍රවෘත්ති තියෙනවා. එතකොට අර බංකොලොත් දේශපාලන ව්‍යාපාරවලට තියෙනවා අපි තමයි මේක හරියට මේ ගානට පාරට බැහැලා සටන් කරලා අපි මේක ලබා දුන්නා කියලා කියන්න හැකිනේ. කරුවල ගස්වැව මොරියකුලම ප්‍රදේශයේ ගොවීන් තම වගාවන් සිදුකර ගැනීමට ප්‍රමාණවත් ජලය නොමැතිකමින් දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා. කරුවල ගස්වැව මොරියාකුලම ප්‍රදේශයේ කුඩා වැව් 6කින් පමණ මෙම ගොවීන් වගාවන්ට ජලය සපයා ගන්නවා. එහෙත් ගොවීන් පෙන්වා දෙන්නේ වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකළ මෙම වැව් රොන් මඩවලින් පිරී ඇති බවයි.